හරි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ සේව් වෙලා තියෙන හිස්ටරි එක ඒ වගේම කුකීස් කොහොමද නිවැරදිව ක්ලියර් කරගන්නේ කියලා සමහර අය වෙබ් බ්‍රවුසරයට ගිහින් හිස්ටරි වලට ගිහින් එතනින් ක්ලියර් කරනවා ඒ වුණාට හරියටම ඔයාගේ කම්පියුටර් එකේ සහ වෙබ් බ්‍රවුසර් එකේ සේව් වෙලා තියෙන හිස්ටරි එක වගේම කුකීස් හරියට ක්ලියර් වෙන්නේ නැහැ ඒක ලොකු ප්‍රශ්නයක් සමහරට ඔයා eBay drop shipping කරලා ඔයාගේ account එක ban වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් එතකොට ඔයා ආයි නැවත අලුතෙන් new account එකක් හදනවා නම් ඔයාගේ computer එක වගේම web browser එකේ save වෙලා තියෙන all file cookies history ඔක්කොම clear කරන්න ඕනේ නැත්නම් ආයි ඔයාට නැවත account එකක් හදන්න බෑ ඒ වගේම වෙන website වලට වෙන website එකක ඔයා new user account එකක් හදනවා නම් එතැන්දිත් ඔයාට ක්ලියර් කරගන්න වෙනවා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ සේව් වෙලා තියෙන හිස්ටරි එක සහ කුකීස් ඩිලීට් කරගන්න වෙනවා එතෙන්දි අපි ඉස්සල්ලාම ඔයාගේ යූස් කරන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ ඊට පස්සේ එතනින් අපි පළවෙනියෙන්ම කරන්න හිස්ටරි වලට ගිහිල්ලා එතනින් බ්‍රවුසර් ඩේටා डिलीट करगा मेतन अडवांस की गिहिल्ला मे ओम सिलेक्ट करला डिलीट करगा ऑल टाइम दीला डिलीट करगा ईट पास ओया समहाट देखा प्राइवेट विंडो तीन एक गूगल क्रोम वाले इनकॉग्निटो विंडो भी दिया मेतन गिहाम अपीट अभी मेतन मे वेब ब्राउज़र के කරන දේවල් මේ කම්පියුටර් එකේ මේ වෙබ් නෝමල් වෙබ් බ්‍රවුසර් එකේ සේව් වෙන්නේ නැහැ ඒ වුණාට මේක මේ මේකේ කරන සමහර දේවල් අපේ කම්පියුටර් එකේ සේව් වෙලා තියෙනවා අපි නැවත අර කලින් කිව්වා වගේ වෙන වෙබ්සයිට් වල ලොග් වෙනකොට ඒ සේව් වෙලා තියෙන කුකීස් ඒ වෙබ්සයිට් එකත් එක්ක කමියුනිකේට් කරගන්නවා එතකොට දැනගන්නවා ඒ වෙබ්සයිට් එක හරි ඒ අදාළ ආයතනය මේ මේ ලොග්ඉන් වෙලා තියෙන්නේ කලින් ලොග්ඉන් වෙලා හිටපු එක්කෙනාමයි කියලා ඒ හින්දා අපි මේ මේ කම්පියුටර් එකේ සේව් වෙලා තියෙන ඉන්ක්‍රොග්නිටෝ වින්ඩෝ එකේ යටතේ සේව් වෙලා තියෙන IP ඇඩ්‍රස් ටික අපි ක්ලියර් කරගන්න ඕනේ නැත්නම් මේකෙදි ඒ වෙබ්සයිට් දැනගන්නවා මේ කලින් ලොග්ඉන් වෙලා හිටපු කෙනාම තමයි ආයිත් මේ නැවත ලොග් වෙලා තියෙන්නේ කියලා ඒකට අපි सर्च बार गीला सी एम डी के टाइप कर टाइप कर ला सी एम डी के टाइप कर ला राइट क्लिक कर ला रन एज एडमिनिस्ट्रेटर के क्लिक कर मेतनिंग आगे पर्मिशन हाँ आगे कंप्यूटर लॉगिन पासवर्ड गारी पिन गारी देना इट पास अभी मेतन टाइप कर आईपी config space එකක් තියලා plus dns කියලා එහෙම ටයිප් කරලා enter කරන්න ඕනේ. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් successfully dns save වෙලා තියෙනවා delete වෙලා තියෙනවා. ඊට පස්සේ අපි එතනින් උත් අතර වෙලා බෑ computer එකේ save වෙලා තියෙන temporary file අපි ඒ temporary file උත් delete කරගන්න ඕනේ. सर्च बार अगर रन के टाइप करना से मेतन टाइप करना टेम्प के टाइप कर एंटर करना मेतन वाट पेन आगे कंप्यूटर के सेव वेला तीन टेम्परी फाइल एवं ऑल सिलेक्ट कर डिलीट करना इट पास आई नवदा तभी रन के टाइप कर एंटर करना इट पास तंगला सेव वेला तीन टेम्परी फाइल अभी डिलीट करना कंप्यूटर के सेव वेला तीन इट पास अभी मिथन टाइप कर पर्संटेज टेम्प पर्संटेज इला एंटर करता तवा कंप्यूटर अतले सेव हजिला तीन टेम्परी फाइल मिथन पेना अभी एट डिलीट करना इट पास अभी नवत रन के टाइप कर ला परफेक्ट के लिए टाइप कर लो
මෙතනත් පෙන්නන ඔයාගේ කම්පියුටර් එකේ හැදිලා තියෙන ටෙම්පරරි ෆයිල් අපි ඒ ටිකත් ඕල් සිලෙක්ට් කරලා ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ එතනින් අතර වෙලා බෑ, අපි රීසයිකල් බින් එකේ මේ ඩිලීට් කරගත්ත ෆයිල් ටික ඕල් සිලෙක්ට් කරලා ඩිලීට් කරගන්න ඕනේ. හරි, දැන් මේ වෙනකොට ඔයාගේ කම්පියුටර් එකේ වෙබ් බ්‍රවුසර් එකේ සහ කම්පියුටර් එකේ ක්‍රියේට් වෙලා තියෙන ටෙම්පරරි ෆයිල් ටික අපි ඩිලීට් කරගත්තා. එතකොට කම්පියුටර් එකේ සේව් වෙලා තියෙන කුකීස් ටිකත් ඩිලීට් වෙලා යනවා. හරි, thank you.